මේ දෙලක්ෂ හයදාස් නමසය අසූ දෙකක් ළමයින්ට මාස්කේල් වැක්සිීන් එකක් දෙන්න තම උත්සාහ කරන්න. මොකක්ද මහාපරිමාණ ප්‍රතිශක්ති කරන එන්නතක් ලබාදන්න. මේ තරුණ වයසේ පහුවෙන් ළමයින්ට හයවසරෙන් යහ පැත්ත. කුමන හෝ මද්‍රව්‍යයක් පාවිච්චි කිරීම සඳහා පොළඹවිමක් කරන අවස්ථාවද කිසියම් බාහිර පුද්ගලයෙකු. අද ඇතිකරත එක වැරදි ආකල්පයක් තමයි මේ කියෙන කිසිවම් හෝ මද්‍රව්‍යයක් පාවිච්චි කරපුහාම නිදිමැරීමේ හැකියාව ලැබෙනවා. ඒසා අද පාසැල් ළමයි විතරක්නෙමෙයි විශ්වවිද්‍යාල ගෙනගන්න ළමයි. පිරිමිලමයි තරක්නේ ගෑන් ලමයින් පවා සමහර පෙතිවර්ග ආහාරට ගන්නවා මිත්‍යාකල්පයක් ඇති කරලා තියෙනවා මද්‍රව්‍ය භාවිතය සඳහා. ඒ අනුව හය වසරේ ඉඳලා 13 වසර දක්වා පන්ති කාමරේ වෙන් කළ ජ්‍යෙෂ්ඨ නියාමකේ පුරුදු කරපු පත් කරනවා ඇවිල්ලිවල අපි මාර්තු මාසේ අවසන් වෙද්දී මේ කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන ජාතික පාසල් 49ම හැම පන්ති කාමරයකටම ට්‍රේනින් කරපු නියාමකෙක් යොදවනවා අපි මේ තුල අවබෝධයක් දැනුමක් ඇතු වැඩ කරන පාසලට ආදරය කරන දරුවන්ට ආදරය කරන අය අපි තෝරගන්නවා. ඒසා දරුවන්ට මේ මද්ද්‍රව්‍ය පිළිබඳ ඇති කරපු සෑම මිත්‍යාවක්ම බිඳහෙලා ඔහුට ඇති වෙන හානිය පිළිබඳව කුඩා පොත්පිංචක් සකස් කරලා තියෙනවා. ඉස්කෝලේ ආදිශිෂ සංගමේ හැම ළමයෙක්ගේම අතේ පොත්පිංච තියලා අර නියාමකයා විනාඩි 45ක් ඒ දේශයේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.